ආයිබෝන් මම මෙහෙම කතා කරනකොට ඔබට මතක් වෙයි අපේ අරගලේ ඔබට වැදගත් කාරණා තුනක් ගැන කතා කරන්න මම මේ ඔබ වමතන්නේ දැන් ඔබ දකින්න ඇති අර අලි සබ්රි කියලා මිනිහෙක් එයාපෝට් එකේ අල්ලගත්තනේ ඒ අවස්ථාවේදී මට දැන් කතා කරලා තියෙනවා බොහෝ අය කියනවා මේ නාගානන්දත් අලි සබ්රිට තමයි උදව් කරන්නේ නාගානන්ද කියන්නේ අහු වුණොත් ආයේ කිසිම සමාවක් නැහැ ආයේ 225 එකයි අධිකරණයත් එකයි ජනාධිපතිත් එකයි රාජ්‍ය සේවයත් එකයි අහු වුණොත් කිසිම සමාවක් නැහැ නාගානන්දට මම ඒ ගැන යම් පැහැදිලිමක් කරන්න ඕන අලි සබ්රි කියන මිනිහයා අහු වුණේ ආයේ කිසිම කතාවක් නැහැ ඒක හොරකම තමයි දැන් මම දැක්ක රේගුවෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරලා තිනවා ගන්න පුළුවන් උපරිමයේ ගත්තා මිලියන කියන්නේ ලක්ෂ 75ක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක් අධ්‍යක්ෂක ජනරාල ඒ වෙලාවේ හිටියේ නාගානන්ද නම් ආ මිලියන 75ම ගන්නවා ආයේ කිසිම කතාවක් නැහැ හරි ඒක සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් හැබැයි මේම දෙයක් තියෙනවා මම ඔබට කියවනේ රේගුවට තියෙනවා බලය ඒක නිසා මට ඒකට මුකුත් කියන්න බෑ රේගුවට තියෙනවා බලය ඒක තුන් ගුණයක් දාලා ගහන්න රජ සජීව ප්‍රේමදාස කියලා තිබුණා ඒ කතාව ඇත්ත නමුත් මිලිය තුන් ගුණයක් ගහලා අය කරගන්න එක බෑ ඒක කෙරෙන්නේ නැහැ නිකම් මිනිහට මිනිසු නිකම් මේ අපිට නිකම් උසාවි රහත්‍යාවු වෙන්න විතරයි වෙන්නේ. ඒකෙන්ද කලේ යුතු දේ අඩුම ගන්න සිංගල් වැලියු ගැහුවා නම් මොකද ගියසු මීට සති දෙකකට කලින් මේක කියලා තිබුණනේ උපරිමේ තමයි ගත්තේ කියලා ඩෙල්ලි මිරේකට රේගුවෙන් කවුද ප්‍රකාශ කරලා තිබුණා සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශය. දැන් සති දෙකකට කලින් මේ චොක්ලට් කන්ටේනර් එකක් ගෙන ආපු මේ ඉම්පෝර්ට් එකගෙන කොට මිලියන 34මාරක් දඩ ගහලා අය කරගත්තා. මිලියන 34මාර. ඒ කියන්නේ ලක්ෂ 345ක්. එහෙනම් මේ මෙච්චර රත්තරන්ත ඔගයක් ගෙන ආපු මිනිහෙකුට කිලෝ තුනම අරගෙන අපිරුට මිලියන 7ම අරගෙන එක ඒක නතින්. හරිද? මිනිහට 75ක් ගෙවුවා. එයා යනවා. ඒක ගෙවලා යනවා. ඒකෙන්ද මම මේක කියන්න ඕනේ රටේ ජනතාවට ඒක සම්පූර්ණ වැරදි. රේගුව මාධ්‍ය ප්‍රකාශකගේ කවුරු කීප එකාගේ ගණ්ඩ ගැහුවා නම් මේ මිනිහා ගෙවලා යනවා. කිසිම කතාවක් නැහැ මිලියන 75 ගෙවුවා නම් ඒක ගෙවලා යනවා. ඒ කියන්නේ සිංගල් වැලියු. මම කියවනේ තුන් ගුණයක් ගන්නත් පුළුවන්. අවමේ රුපියල් ලක්ෂය දක්වා අඩු කරන්නත් පුළුවන්. ගැව්වේ මිලියන 7ම අරයි ලක්ෂ 75යි. ඒකේ මිනිහා ගෙවලා ගියා. හැබැයි රේගු නීතිය ප්‍රකාරව ඒක තියෙනවා මහේත්‍රාතරේකට වැඩිය බලය තියෙනවා රේගුවට. ඒ කියන්නේ දඩ පැනවීම සම්බන්ධයෙන් තුන් ගුණේ ඉඳලා ලක්ෂය දක්වා අඩු කරන්න පුළුවන්. ඒකෙත් ඔබට නිකුත් දේවල් හිතේ. ඉතින් මම කියන්නේ මේ එක එක්කෙනා කියන කතාව ඔබට වැඩක් නැහැ. හරියට නීතිය මම ඔබට කියන්නේ මම ඔබ දන්නවා නගන්ද කියන්නේ 225 එක්කෙනෙක්වත් පිළිගන්න කෙනෙක් නෙවෙයි. රාජ්‍ය නායකයාද කවුරුත් බාර ගන්න කෙනෙක් නෙවෙයි. පැහැදිලිවම කියන්නේ එතන වැරදි මොකද ඔබ ගෙනාවේ මට අද කවුද කෙනෙක් ලස්සන කතාවක් කියලා තිබුණා ගෝනිවලනේ සල්ලි ගේන රුපියල් 5000 කොල පෝර බෑග් එකක දැම්මොත් මිලියන 150ක් දාන්න පුළුවන් රුපියල් 5000 කොලේ වේට් එක අරගෙන කිලෝ 30ක් කියන්නේ රුපියල් 5000 කොල වලින් මිලියන 150ක් දාන්න පුළුවන් එහෙම ගෝනි ගණන් සල්ලි තියන අය අපි ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා ඒ විදිහට තමයි දේශීය පහ රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ අනුකුමාර දිසානායක මේ තක්කඩි කමිට මේ රට ගෙනිච්ච ඕ විදිහට තමයි ඉතින් මේ ඒකෙන්ද මේ කවුරු කියනවා නම් මේගොල්ලන්ට ගහන්න එපා 103ට බනින්න එපා කියලා ඒක ගොන් කතාවක් ඒක නගන දෙකෙන් ඒ රැකවරණේ නම් ලැබෙන්නේ නැහැ මොකද කවුරු වුණත් මම දැක්කනේ අර ආදානි කෙනිය මිනිහෙක්ට මාව පටලවලා ගහලා තිබුණා කවුද මේ 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 පේවුමන්ට් එකේ බද්දාගෙන කන ගොම් මිනිස්සු රටේ මිනිස්සු බහුතරයට ගොනාට අඳන්න පුළුවන් මේ කතා කරලා හඳුන්නේ නැති කියන හරිද ඒ ගොන් වැඩ කරනවද හරිද පේවුමන්ට් එකේ බද්දාගෙන කවුද මේ නලින්ද ජයතිස්ස කියලා තිබුණා මේ නාගානන්ද ඇවිල්ලා මේ කාද අදානි කියන ලක්ෂ මිලියන 100ක් ගත්තා කියලා හිටන් ඔය ගෑස් කේස් එක රූප දන්නා නාගානන්ද නැත්තම් තාමත් අද රටේ ගෑස් කෑන් ගිනි ගන්නවා හරිද ගෑස් වලින් ගිනි ගන්නවා කියවල 750 850ක් ගිනි ගත්තා හත් දෙනෙක් මැරුණා මම ඒක ඔබට හැමදාමත් කිව්වා හරි තැන ඉන්න ඔය එකෙක්වත් ගණන් ගන්න එපා 7-5කට අපි කඩමු මේක කොහොම හරි මේ වහල් හමුදා මේ රටේ සුළුතරේ බිඳවන්නේ මේ බහුතරේ ඉන්න ගොන්නුන්ගේ ගොන්කමෙන්ද බෞතරයේ ගොන්කම අයින් කරන එක තමයි නාගන්දේ වගකීම. මේකයි දේශපාලනයට එන්නේ නැත්තේ. වැඩක් නැහැ ඇවිල්ලා. දැක්කනේ පෞගේ පාර්ලිමේන්තුවට ආපුවම මැතිවරණයට ආපුවම ඡන්ද 1921යි දුන්නේ. ඊට වැඩිය වටිනවා. 75ක වැඩක් නැති පල්හොරු ටික. දැන් මම ගත්තොත් එමු උදාහරණ කොළඹින් ඉල්ලුව කවුද වීරවහන්සේට ලක්ෂ ගණන් ඡන්ද ගත්ත පර්මිට් එක වික්කානි පහුදා මිලියන 33ම අර හොරගම් කළා. මිනිසුන්ට ඕනේ එමය. ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඒක තමයි වඩා යෝග්‍යයි. බිදුන්ගේ ඔළුව හදන එක. හැබැයි එතනදී ආය පොහොට්ටුව ජාතික ජන බල වේගයේ සමගි ජන බල වේගයේ එක්සත් ජාතික පක්ෂයේ මොකෙක්වත් නාගෙනට අදාළ නැහැ. අහු වුණොත් කිසිම සමාවකුත් නැහැ. ඊළඟ එක තමයි අපේ මේ අර කෙලි ෆ්‍රේසර්ගේ කේස් එක මම දාපුවාම මේක හරි කනස්සල්ලක් ඇත්තටම. මම මේක දාලා මම මේක දැන් සිංහලෙන් ඩබ් කරලා දැම්ම අයගේ කතාව.
මේ රටේ මිනිසුන්ගේ ගොංකමේ තරම බලන්න මේ බහුතරය 1935 මේ ලංකාවේ එන්නම් පෙරරා කොළනාද සිල්වා බතුකරුවම්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනකොට එංගලන්තෙන් ආපු බ්‍රේස් ගර්ඩල් මාක් ඇන්තනි බ්‍රේස් ගර්ඩල් ඔවුන් එකට හිටියා බතුකරුවම්ගේ අයිතිවාසිකම් ගැන කතා කරලා එතකොට හිටපු සිඩ්නි ඒබ්‍රහම් තමයි අග්‍රවංශකාරවරයා ටර්න්බුල් තමයි ආණ්ඩුකාරවරයා මොහුව අල්ලලා රටින් නිරපහන් නිරපීමේ නියෝගයක් නිකුත් කළ ආණ්ඩුකාරවරයා අග්‍රවංශකාරයා මොනවද කළේ අග්‍රවංශකාරයා ඒ කාලේ මේ වගේ ගිහිල්ලා රාජනායකයෙක් හමු වෙයි දණින් වැටිලා හිටන් දියුරුම් ගත්තේ නැහැ ඒ කාලේ අග්‍රවංශකාරවරයා දියුරුම් දෙන්නේ තවත් විනිශ්චකාරවරු හමු වෙයි පමණයි ඒක තමයි යෝජිත ජනසම්මත ව්‍යවස්ථාපිත ක්‍රමවේදේ විනිශ්චකාරවරු පත් කරන්නේ ජනතාව දියුරුම් දෙන්නේ තවත් විනිශ්චකාරවරුන් ඒක මොකද නාන හොඳනම දෙයක් අමේ රට ගලවා ගන්න නම් ඉස්සල්ලාම අධිකරණේ ගලව ගන්න ඕන කියලා එහෙම කරපු මේ බ්‍රේස් ගර්ල්ගේ කේස් එකේ මිනිස්සු 1935 අද 2023 වෙලා අපේ රටේ මිනිස්සු ගිහිල්ලා දිනේ කොහෙද කියලා බලන්න මොනවද අය කිව්වේ අය කතා කළා අරගල භූමියේ රනිල් වික්‍රමසිංහ ලෝකෙට කිව්වා එන්න you can come to sri lanka you can ask the president to go home you can ask the prime minister to go home visit sri lanka ඔමේ රනිල් වික්‍රමසිංහ රටට කිව්වේ ලෝකෙට කිව්වේ ඇය ඇවිල්ලා කතා කළේ ඒ කරපු කැත වැඩ මිනිස්සුන්ට පහර දීපු හැටි chemical weapons use කරපු හැටි ඔය ඔක්කොම ඇය කතා කළා ඒ ගැන දාපුවාම මට අද මම දාපුවාම ඒක ඩබ් කළා බනිනවා මොනවා කියලා එයා මොකටද අපේ වැඩ අත ගන්නෙ මේ කඩේ හැබැයි පුන්නක් විකුණන්නේ දැන් ගෑස් කේස් එකේ මැදිහත් වෙලා නාගන්නද ගෑස් මිලදීම ගැනීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ බිලියන 3ක් හොරකම් කරනකොට ඒක ලෝක බැංකුවට වාර්තා කරපුවම ලෝක බැංකුව කිව්වේ මොකද්ද ගෑස් කම්පැනිකට උඹලා මිලදී ගන්න ගෑස් එකේ ටෙන්ඩර් එක ගන්නකොට මිල දෙනකොට නාගන්නද හරහා යා යුතුයි ඔළුව පොඩ්ඩක් කල්පනා කරන්න නාගන්නද තනියම 225 අඹරන හැටි බලන්න ඇයිද එහෙම කරලා ඇයිද මේ කියන්නේ මුදිත පිරිස ඊට පස්සේ නාගන්නද හරහා තමයි අනිත් අයට මේ මේ පිළිබඳ දැනුම් දීම කළේ ඒ කරපු හරි ඒ කරපු ඒ ඒ රනිල් වික්‍රමසිංහ එහෙම හැතිරෙනකොට ඒ වගේ වංචා කරපු මිනිහ රටම තක්කඩි ගමට කිසිම දැක්මක් තියෙන මිනිහ දිගලා මන්න තිරුපති තරාදිය වාඩි වෙලා හරිද මෙහෙම මිනිහ කියලා ලෝකෙ හැමතැනම ණය අරගෙන ඉතින් තවත් රට දනගසනකොට ඒ මිනිහව ප්‍රොමෝට් කරනවා නම් ජනමාධ්‍ය ලංකාවේ මොකද රටේ තත්ත්වය හරිද දැන් මං කිව්වම අනුකමා දිසානායක ඇවිල්ලා ඔහුගේ හොඳම මුරබල්ලා කියලා මං ඔබට ඔප්පු කළානේ හේතු තුනක් දෙන්න වැඩි වැඩි යට යන්න එපා. රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති බලය පැවරීමට අනුකුමාර දිසානායක රනිල් වික්‍රමසිංහගේ ජයම්පති වික්‍රමරත්න හදපු ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ විධිපත් ඉදිරිපත් කළා රටම රැවට්ටුවානේ. නාගානන්ද නොහිටින්නේ. ඒක අධිකරණයෙන් අල්ලලා බිසි කළා. එහෙම කරන්න බෑ. විධායක ජනාධිපති බලය රනිල් වික්‍රමසිංහට උවමනා විදියට අනුරකුමාර දිසානායක දාලා පැහැර ගන්න බෑ ඒක සම්පූර්ණ නීති විරෝධී. ඒක ජනතාවගේ කැමැත්ත අත්‍යවශ්‍ය දෙයක්. ඒක ඇවිල්ලා එන්ට්‍රෙන්ච් ප්‍රොවිෂන් එක. එතකොට මේ මිනිස්සයා එහෙම කරනකොට මට කියනවා මේ ගහන්න එපා මේ නායකතුමාට ගහන්න එපා. වහල් කඹට මොනවද දෙන්න තියෙන බෙහෙත් කියලා බලන්න. මම පෙන්වුවාම නීතියක් නැහැ පර්මිට් වලින් වාහන ගේන්න. එහෙම නීතියක් නැහැ. මේගොල්ලොත් මේ 103 කට්ටියත් ඇවිල්ලා පර්මිට් වාහන ගෙනල්ලා විකුණලා සල්ලි හොරකම් කළා මෙන්න සාක්ෂි. හරිද? මම ඔබට දාන්න. කවුද ටිල්වින් සිල්ලා ගිහලා අඬා වැටුණා ඉලෙක්ෂන් කමිෂනට ඕක දෙන්න එපා අපි දුන්නොත් ඉවරයි කියලා. ඒ ලියුමත් මා ළඟ තියෙනවා. හරිද? ඒ මිනිසුන්ගේ හොරකම් එළකන ඔබ පුරවිසිය හැටින් නැහැ හිටින්න. ඔබට වැඩක් නැහැ. 103 වැඩකුත් නැහැ. ඔබට රනිල් වික්‍රමසිංහ වැඩකුත් නැහැ. ඔබට රනිල් මහින්ද රාජපක්ෂ වැඩකුත් නැහැ. රට කොට ගන්න ඕන නම් ඍජුව පෙනී හිටින්න අපි කොහොම හරි මේ රටේ මේ 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 වහල් භාවයෙන් රට ගලව ගන්න ඕනේ කියලා. මේකයි මට කියන්න තියෙන්නේ. ඒක නිසා දැන් අර යොදනවනේ. දැන් මට ඒක කිව්වම ඊයේ මට හරි කනස්සල්ලට හේතුවා. හරි කවුද අර නලින්ද ජාතිස්ස කියනවා මේ මේ ලිට්‍රෝ ගෑස් කේස් එක නාගානන්ද කරන්නේ ලාෆ් එකටයි ලිට්‍රෝ එකටයි එයාට සල්ලි හම්බ වෙනවා මිලියන 100ක් හම්බෙලා තිනවා කොහෙද අදානි කියලා ඉන්දියන් කාර්යගින් කියලා මේ තත්ත්වයට ජවිපේ වැටෙන්න පුළුවන් පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර මහත්මයා මම කටහල්ලා කියන මහත්මිය කියලා ඔය වගේ තුට්ටු දෙකේ නෙමෙයි ප්‍රතිපත්තිකරුකයි දැඩි ප්‍රතිපත්තිකරුකයි මේ වගේ තුට්ටු දෙකට ඔය පක්ෂය අදගෙන ගියා හරිද මට කතා කරලා වැඩක් නැහැ ඒක හින්දා මට කවුරුත් එකයි මට ඔය ඕනම දේශපාලන පක්ෂයක් එකයි මේ රටේ කිසිම දෙයක් කරගන්න බැරි ජනතාවට වෙනුවෙන් තමයි නාගන්න දෙපිටියේ හැබැයි මං ජනතාවට කියනවා මේ රටේ මහ ජනතාවට බහුතරය කියනවා ඉල්ලන්නෙම පුන්නක්කු හරි ඇය මෙච්චර ඍජු අභියෝගයක් අරගෙන කතා කරපුවාම ඇයට කියනවා ඇයි උඹ මොකටද ලංකාවේ ඔය කතා ගන්නෙ ඇයි උඹ මොකටද මෙහෙ ආවේ 1935 බ්‍රේස් ගර්ඩල් කරපු වැඩේ අග්‍රවංශකාරවරයා ඔහුව බේරගෙන රටින් නිදහස් කළ ඇරියා නම් අද අපේ හරක්ට මොකද උනේ අවුරුදු 85කට පස්සේ ප්‍රශ්නයක් අහන්නේ මම
අය කතා කළේ කා වෙනුවෙන්ද? රටේ අහිංසක ජනතාව වෙනුවෙන්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේට නාගානන්ද කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට විරුද්ධව වාර්තා කරනකොට ඒක වැරදිලු. 27 වෙනිදා සංශෝධනයේදී අධිකරණය සම්පූර්ණයෙන්ම පාවා දුන්නම රටේ ජනතාවගේ අධිකරණ බලය ඒක වැරදිලු. මේ වගේ හරක්ින රටක ලංකාව තවම ඉන්න ඕනද? නාගානන්ද ඉන්න ඕනද? මං අහන ප්‍රශ්නේ ඒකයි ඔබට. ඍජුව ගන්න තීන්දුවක්. ඔබට රට ගලව ගන්න ඕන නම් පක්ෂ තුනෙම මිදෙන්න කලින්ම. ඒක තමයි දැන් කියන ව්‍යාපාරය. හරිද? මම කිව්වා යෝජිත ජනසම්මත ව්‍යවස්ථාවෙන් තොර කිසිම වැඩපිළිවෙලක් නැහැ. අනුර කුමාර කියන්නේ පල් අන්තිම වංචාකාරය. උට කිසිම දෙයක් කරන්න බෑ. අවම වශයෙන් තන් ඡන්ද 150ක් නැතුව අනුර කුමාර ව්‍යවස්ථාවට අත තියන්න බෑ. එහෙනම් මොකද කරන වංචාව? දාන්න කියන්නේ කොයි යගේ ව්‍යවස්ථාව? දාන්න බෑ. එහෙම නැත්නම් කියන්නේ කොයි ජනසම්මත ව්‍යවස්ථාවේ මොනවද තියෙන අඩුපාඩු කියලා කියන්න බෑ. ඇයි බයයි? ඇයි? මම දැන් වැඩසටහනක් සංවිධානය කරනවා. පොපියුලර් චැනල් එක පැයක වැඩසටහනක් අනුර කුමාරත් එක්ක අර මරන්න ගෙනියන හරකෙක් වගේ තමයි ආව ගේන්න වෙන්නේ. හැබැයි මම එක කරනවා. හැබැයි ආවේ නැත්තම් එදාටවත් තීන්දුවක් ගන්න මේ හොරුත් එක්ක අපි ඉන්නවාද කියන එක. ඒකයි මේ දෙන පණිවිඩය. මේකයි හරි තැනකට එකතු වන්න ඔබට වැඩක් නැහැ දේශපාලන පක්ෂ. ඡන්ද කල් දැම දැන් ඡන්ද නැහැ. ඒ ඔක්කොටම වගේ කියන්නත් උනේ යා. සජිත් ප්‍රේමදාස කවුද? අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාසත් එක්ක එකතු වෙලා රනිල් වික්‍රමසිංහට ඡන්ද කල් දාන්න බලය දුන්නා 2017 සැප්තැම්බර් 20. දැන් ඒකින්ද තමයි අකුල්ලගෙන කටපියාණ ඉන්නේ. මතක ඇතිද ඔබට? ලාල්කාන්ති කිව්වා ඡන්දෙ තිබ්බේ නැත්නම් අපි දන්නවා ඡන්දෙ ගන්නද? කෝ දැන් ගත්තද? මේස් පොඩ්ඩ අහන්න. එතන තියෙන්නේ ඔබව ගුණාට අඳලා රනිල් වික්‍රමසිංහගේ පිටිපස්සේ යන ඔහුගේ හොඳම කාගේද? රනිල් වික්‍රමසිංහගේ තමයි. ඔහුගේ කවුද? මේ අනුර කුමාර දිසානායකගේ ඔහු සලකන ඔහුගේ ගුරු හැටියට සලකන්නේ. හාම් පුතා හැටියට සලකන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. මේක කියනකොට මං පස්සේ මට පහර දීලා වැඩක් තියනවද? එහෙම නැත්නම් ජවිපේ සුද්ධ කරන්න කියන්නේ. සුද්ධ කරපුවාම පස්සේ නාගානන්දත් ඒකට හරි තීන්දුවක් ගන්නේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම හැබැයි මේක මොනම හේතුවකට දැන් මට තියෙන තොරතුරු ප්‍රකාරව කවුද? සජිත් ප්‍රේමදාස තේරුම් ගන්න තියනවා ඒක නිකන් පණ්ඩරලක් කියලා. එයා අයින් වෙලා හිටන් කවුද ෆීල් මාර්ෂල් සරෆොන්සේක ඉතරට දානවා කියලා කතාවක් තිබුණා. මම අදත් ඒක වෙරිෆයි කළා. ඒක කන්ෆර්මේෂන් නෑ. ඒ අතර අරගල භූමියේ හිටිය තරුණයෝ අද ඒ නාගානන්ද විනුවෙන් කට්ටියක් කතා කරනවා. ඒ වැඩේ හරි ගියෝ. ඒ විදිහට ජනසම්පද ජනරජ්‍ය ව්‍යවස්ථාව අරගෙන ඔබ ඉදිරියට එයි හොඳ තරුණයෙක්. හරිද? එතකොට නාගානන්දත් ඔවුන්ට එයි. දැන් ඔබ දැක්කනේ මාළඟ හිටපු කැබිනට් එක කෑවේ මෙන්න මේ අනුර කුමාරලා. නැත්තම් දැක්කනේ ඔබ ඊයේ මිය ගියා කවුද අපි හිටපු හොඳම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් වෙච්ච ජාන්ත දනපාල මහතා විදේශ අමාත්‍යවරයා අපේ ෂැඩෝ කැබිනට් එකේ මේ ඔක්කොම නැති කළේ මේ රටේ මේ තුට්ටු දෙකේ 225 දේශපාලනේ හරි තැනකට එකතු වන්න. නාගානන්ද ඔබට එක අංශ මාත්‍රයක්වත් ඔබට වංචා කරන්න නැහැ. අන්තිම වශයෙන් මේ ටික කියනවා. මේක වෙනම රෙකෝඩින් එක කපලා මේක පබ්ලිෂ් කරන්න කට්ටියක් කියනවානේ මේ බිලියන 750ක් අරන් පැන්න රටින් මෙහෙම ඡන්දයට වංචා කළා. ඉතා විනාඩියකින් කියන්නම් ඒක. සත්ත පහක දෙයක් ඔබට වංචා කළා නැහැ නාගානන්ද. ගියුසුම් ගත වෙලා ඒ පක්ෂිය ඔක්කොම පක්ෂිය වැටියෝ පක්ෂේ ජනාධිපති අපේක්ෂකයා හැරිට නම් කළා. ඒක ඔෆිෂියලි ඉන්ෆෝම් කළා. මහින්ද දේශප්‍රියටත් දීලා දේශප්‍රියතමයි ඒ මිනිහා දුන්නේ. අන්තිමට අන්තිම මොහොතේ කට්ටි පැන්නම් පස්සේ අර රාජපක්ෂට කවුද සිරිසේන ආප්ප කෑවා වගේ තමයි ඒක කළේ. ඒ වගේ කැත්තම වැඩක් කළා. ඒකෙන් අහිමි කළේ දෙයක් නාගානන්දරේ මුළු රටටම. හරිද? ඒ වගේ වටිනා මිනිසුන්ගේ රටට වැඩක් ගන්න තිබිච්ච අවස්ථාවක් නැති කළේ කවුද? රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක. දැන් චූදිතේ අධිකරණයේ. දැන් චූදිතේ කට්ටි පැන පැන ඉන්නවා. අපි බලමු එයා කොතේ දුරට ඇද කියලා. පක්ෂ ලේකම්ට මොකද උනේ? අධිකරණයේ දීපු නියෝගයට එරෙහිව දැන් එයාගේ අභියාචන අධිකරණයට දැන් ඒක අතිල්ලාස් කරගත්තා. මේ කතා කරන්නේ කොම ඇසියෝ පක්ෂ ලේකම් ගැන. අඩුම ගානේ මහින්ද දේශප්‍රියත් එක්ක එකතු වෙලා වංචනිකව කුමන්ත්‍රණය කළා ලියුම දුන්නේ පක්ෂ ලේකම් විදිහට. නමුත් ඒ වෙනකොට දැන් එළි වෙලා තියෙන අධිකරණයේ හමුවේ ඔහු පක්ෂ ලේකම්වත් නොවේ. ඒ වගේ තක්කඩි වැඩ කරන මහින්ද දේශප්‍රියලා තවම ඔබ කරේ තියාගෙන යනවනම් ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි. බොහොම ස්තුතියි ඔබට.